breaks and I'm burned by the morning light. I make the same mistake more than twice. Same song, but brand new. Hi, ග්‍රාහක අතරින් පිළිගන්නවා හැමෝම මගේ channel එකට. ඉතින් ඔන්න shopping vlogs ඔගලම් බලන්න ඇති. ඉතින් මගේ channel එකේ ඉන්න කෙනෙක් නම් නැත්නම් අලුත් කෙනෙක් නම් දැන් product මම කිව්වොත් මම කවුද කියලා ඉතින් මගේ දෙවෙනි බබාට මම pregnant වෙලා ඉන්නේ. ඉතින් එයාගේ pregnancy journey එක හැම දෙයක්ම මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් එතනදී මම කරපු shopping vlogs ඒ හැම එකක්ම මම මොනවාද ගත්තේ ඒ හැම දෙයක්ම ඉතින් මම videos වලින් කලින් ඔයාලට බෙදාගෙන තියෙනවා. ඉතින් හැමෝම කිව්වා ගත්ත බඩු පෙන්වන්න අනේ කියලා. ඉතින් ඔන්න මං හිතුවා අද ගත්ත බඩු ටික ලංකාවෙන් ගත්ත බඩු ටික මම පෙන්නනවා කියලා. ඉතින් මම මොකද ලංකාවෙන් කියලා කිව්වේ ඒකට හේතුව දැන් අත්‍තරම මම වෙනම ලංකාවෙන් පිට පිටරටින් ගත්ත බඩු වර්ගයක් තියෙනවා. ඉතින් ඒවා වෙනම පෙන්වන්නම්. මෙතනදී මම ගත්තේ ඉතින් විශේෂ කාරණා දෙකක් යනවා. එකක් තමයි මේ දැන් මිකේලා ඔල්රෙඩි ඉන්න හින්දා අක්කගෙන් මල්ලිට යන බඩු තියෙනවා. ඉතින් සමුදාහනක් විතර ස්ට්‍රෝල් එක, කොට් එක, කැරි කොට් එක, ස්ලීපිනස් වගේ බඩු ඉතින් සාමාන්‍ය ටිකක් තියෙනවා. ඉතින් ඒවා විශේෂයෙන් මම ගත්තේ නැහැ. ගොඩක් වෙලාවට දැන් මම මේ හොස්පිටල් එකට අවශ්‍ය කරන දේවල් ඊට පස්සේ සමනින් අඳින්න පළඳින්න අවශ්‍ය කරන මාස 6කට හරියන්න මම බඩු ගත්තා. මොකද මම දන්නවා මිකේලාගේ අත්දැකීමෙත් එක්කම ඊට පස්සේ ඇත්තටම බබා හම්බෙලවලා ඔයා ෂොක් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක වෙන්නේ නැති කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඒක අමාරුයි ඇත්තටම බබාව තියලා යන්නයි අර හිතන ඉදහසකුත් නැහැ. ඒක හින්දම තමයි මම මේ අවශ්‍ය කරන හැම දෙයක්ම එකම සැරේ ගන්නවා කියලා තීරණය කරේ. ඊට පස්සේ අනිත් දේ තමයි මේ බඩු ගණිතින් දැන් ගොඩක් අය අහනවනේ මොනවද කොයි කාලෙද ගන්න ඕනේ එහෙම කියලා. ඉතින් මම ඇත්තටම බබාගේ ජෙන්ඩර් එක දැනගත්ත ගමම මම බඩු ගන්න පටන් ගත්තා. නමුත් මේ ලංකාවෙන් නම් ගන්න පටන් ගත්තේ ඇත්තටම මේ මම මතක නැහැ හරියට මේ ළඟදි තමයි ලංකාවෙන් ගන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට මම අද මේ වීඩියෝ එකේ සමනින් ඉන් ජෙනරල් මම ගියපු ෂොප්ස් වල ඇත්ත රිවිව් එක මම මගේ අත්දැකීම කොහොමද ඒ වගේම තමයි මේ බඩු ඇයි මම ගත්තේ ඒ වගේ මේ නිල ගණන් කොහොමද සහ මම වෙනම වීඩියෝස් මම ඔයාලට අප්ලෝඩ් කරනවා හොස්පිටල් බෑග් එකට වෙනම මම මොනවද ලෑස්ති කරගත්තේ ඒ වගේම ඊළඟට අමතරව පාවිච්චි කරන්න මොනවද ඒ වගේම මිකේලාගේ දැන් මෙතන මිකේලාගේ මේ මිකේලාගේ මේ ලැබෙන පුතාගේ ස්කින් කෙයාර් ඒ වගේ ෂැම්පු ඒ බඩු මුකුත් මෙතන නැහැ මොකද ඒවා මෙහින් තාම ගත්තේ නැති හින්දා මෙහින් මම අරගත්තේ නැති හින්දා ඉතින් ඒවා මම වෙනම වීඩියෝ එකකින් පෙන්නන්නම් රයිට් දැන් මුලින්ම මම කියන්නම් මුලින්ම ගිය ෂොප් එක ගමලම් බලන්න තියෙන එලිගන්ට් ස්මෝකර්ස් ඉතින් එලිගන්ට් ස්මෝකර්ස් ඔයාලට රෙකමෙන්ඩ් කරා මට ගොඩක් දෙනෙක් රෙකමෙන්ඩ් කරා ඉතින් ඒ වගේම තමයි මම මිකේලාට බඩු ගනිද්දී ලංකාවෙන් ගියපු ෂොප්ස් අතරින් අතර මිකේලාගේ බඩු මම ගොඩාක් ගත්තේ නැහැ ලංකාවේ නමුත් එලිගන්ට් ස්මෝකර්ස් එකට මම ගියා ඒකත් මගේ යාළුවෙක් රෙකමෙන්ඩ් කළා ඒකට මම අතර මේක ගැන දැනන් හිටියේ නැහැ හැබැයි දැන් එලිගන්ට් ස්මෝකර්ස් එකේ ගැන කිව්වොත් මොන වගේද කියලා එයාලගේ මොංගල වීඩියෝ එකේ දකින්න ඇති ගොඩක් වෙලාවට ටාගට් කරලා තියෙන නිව් බෝන්ස් ඒ කියන්නේ බබෙක් ලැබෙන්න ඉන්නකොට එයාට අවශ්‍ය කරන දේවල් තියෙන ෂොප් එකක් කිව්වොත් හරි දැන් ඒකෙදී විශේෂයෙන්ම ඉංගලම් ගොඩක් ප්‍රයෝරිටි එකක් දීලා තිනවා ඒ කියන්නේ බෙඩින්ස් වලට බම්පර් සෙට්ස් එතකොට ඔය කැරි කෝට්ස් ඔය වගේ මේ ස්ලීපින් බෑග්ස් ඔය වගේ ෆැන්සි විදිහට ලස්සන ලස්සන ඩිසයින්ස් වලින් සෝරි ඒ වගේ එන්න තමයි ගොඩක් ෆෝකස් එකක් තිබ්බේ නැපිස් එහෙම එතකොට අර චූටි බේබි ෆ්‍රොක්ස් ඒ වල ලොකු කලෙක්ෂන් එකක් තිබ්බේ නැහැ හැබැයි බේබි සූට්ස් ඔය වගේ දේවල් තිබ්බා මිලා තින් චුට්ටක් වැඩි ඉතින් කවුරු කෙනෙක්ට ඒ මිල ඕකේ නම් ඒ වගේම අර වගේ බම්පර් සෙට්ස් ඒ වගේ දේවල් වලට ගන්න ලොකු කලෙක්ෂන් එකක් ඕන නම් ඉතින් මම හිතන්නේ එලිගන්ට් ස්මෝකර්ස් එක ඉට්ස් අ ගුඩ් ඔප්ෂන් මම දැන් ඉක්මනට පෙන්නනවා ඔයාලට මොනවද එකෙන් ගත්තේ කියලා ඉතින් කොහෙන් පටන් ගන්නද මම දන්නේ මම මේ අරගෙන අරගෙන ඉවරලා මේ පැත්තකින් කියන්නම් ඕකේ රයිට් ඕකේ මේකෙන් පටන් ගන්නකො මෙන්න මේක මේක ඇත්තටම මේක මේ නිකන් ඒ කියන්නේ මම මේ වගේ එකක් මම මිකේලට ගත්තා
මේකට කියන්නේ මොකක්ද ඇත්තටම මම දන්නේ නැහැ. يعني මේක 1550ක් වුණේ. අර බබාව දැන් සමහරවිට අපි පල්ලෙහාට නිකන් ඇඳේ තියලා තියෙනකොට වගේ අර සමහරවිට වෙහිකල් එකේ තියන්න මේ වගේ එකක් මම මිකේලට තිබ්බ හින්දා මම ඒකයි ගත්තේ. මිකේලගේ එක දැන් පාවිච්චි කරන්න බෑ. මේ මේක ගත්තා. ඒකෙම මම ආයිමක් ගත්තා සයිඩ් පිලෝ එක. අද මේ සයිඩ් පිලෝ එක මේක නම් මේ සෙල්සියස් එහෙම අපනම් තේගලංගින් ගත්තේ 590ක්. ඒකටම හරියන්න මම ගත්තේ මේ අවයකක් ගත්තා කොහේ මන්ද ඒක. ඉතින් ඒකනම් මේ දෙක මේක වගේ නේ ස්ටාර් ග්‍රේ ඇන්ඩ් බ්ලූ. දැන් එහෙමයි පිලෝස් ගැන කතා කරොත් ඇත්තටම දැන් පිලෝස් ඔයාලට ගන්න කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් සාමාන්‍ය පිටරට එහෙම ගත්තොත් එයාලා පිලෝස් කිසිම අවස්ථාවක නිව් බෝන්ස් අයට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද සිඩ්ස්ින්ද පොට් එකේ පුළුවන් තරම් නිකන් තමා තියන්න කියන. දැන් අර බම්පර් සෙට් ඒව මුකුත්ම තියන්න එපා කියලා තමා කියන්නේ. ඉතින් මම උනම් මිකේලට ගත්ත බම්පර් සෙට් එක පාවිච්චි කරේම නැහැ. ඉතින් නමුත් මම ගිය සැර ලංකා හොස්පිටල් එකේ හිටියේ ලංකා හොස්පිටල් එකේ ඉඳිද්දි ඒ හිටපු ෆීඩින් සිස්ටර් හරි ආයෙත් නෝවෙව. එයා මගෙන් ඇහුවා කොෆි මේ පිලෝ එක කියලා. ඉතින් ඒ කියන්නේ යා කිව්වේ අර මම ෆීඩින් පිලෝ එකත් එක්කම මේක පොඩ්ඩක් තිබ්බහම උස්සලා තියපියාම හොඳයි කියලා. අනිත් එක බබාව මෙහි අනිත් පැත්තට හරවලා ටිකක් තියනවානේ පැත් සයිඩ් කරලා. එතකොට පොඩ්ඩක් පැත්තකින් තියන්න කියලා. හැබැයි පිට රටවල නම් මේව රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මම කෝකටත් කියලා ගත්තා. මම දන්නේ නැහැ 9 වෙල්ස් එකේ මොන වගේ වෙයිද කියලා. ඉතින් කෝකටත් කියලා මම ඒ වගේ පිලෝ එකක් ගත්තා. කොහොම බිමට දානවා බඩු ටික. මොකද මේව මුකුත් තාම හොදලා නැහැ. මම හොදන්න කලින් තමයි ඔයාලට පෙන්නේ. මොකද හේදුවෙන් පස්සේ මම මේ වල්ලන්නේවත් නැහැ. එහෙමම පැක් කරලා තියෙනවා අල්ලන්නේ කියන්නේ අල්ලයි බට් මෙහෙම මේ බිමට දාලා ඒ වගේ කරන්නේ නැහැ. ඊට පස්සේ නැපිස් ගත්තොත් මෙයාලගේ මම නැපිස් සෙට් එකක් ගත්තා. මම කිව්වා කියලා නැපිස් වලට ප්ලේන් කලර්ස් තුනකින් වගේ තිබ්බේ. මේකේ 6 පීසස් තියෙනවා 1360ක්. මේකේ සයිස් එක 22x22 වෙන්න ඕන. ඉතින් ගහලා නේද මම හිතන්නේ. මොකද ලොකු සයිස් එක 22 මේක. ඊට පස්සේ මේකත් 6 පීසස්. මේක 18x18. ආ මේක නම් ගහලා තියෙනවා. ඒක 1300ක්. මේ කලර්ස් දෙකෙන් ගත්තේ. මේක නිකන් ටිකක් ඩාර්ක් පර්පල්ද මන් දන්නේ. ඒ කලර්ස් දෙකෙන්. එතකොට මෙතන සෙට්ස් දෙකක් ගත්තා. මේක මේ ටවල් එකක්, හුඩඩ් ටවල් එකක්. මේක උනේ 1450යි. නිකන් අර මම දන්නේ ඇයි අතර මම මේක ගත්තේ කියලා. මේ අර තීම් එකට හරියන්න මම ගත්තේ. මොකද හුඩඩ් ටවල්ස් මිකේලගේ සමහරක් ඒවා තියෙනවා පාවිච්චි කරපු නැති. නමුත් අර ආසාවට දැක්කහම මම ගත්තා. ඊට පස්සේ මම මේ වගේ බ්ලැන්කට් ටිකකුත් ගත්තා. බ්ලැන්කට්ස් උත් එහෙමම තමයි 650යි. මේක ප්‍රින්ටඩ් බ්ලැන්කට් එකක්. කිමු බ්ලැන්කට් එකකුත් කොහොම හරි ගත්තා. ඊළඟට මේක 1350ක් වෙනවා වොෂ් ක්ලෝත්. ඉතින් වොෂ් ක්ලෝත්ස් නම් ඇත්තටම අවශ්‍ය වෙනවනේ. කියන්නේ බබාව නාවන්න. මම දැන් මිකේලාගේ ගත්ත වොෂ් ක්ලෝත්ස් මම දැනටත් පාවිච්චි කරනවා සමහරක් වෙලාට. මොකද ඒක චූටිනේ. එතකොට මේ වල ක්වලිටි එක නම් කොහොමද දන්නේ නැහැ. පාවිච්චි කරලා මම ඔයාලට රිවියු කරන්නම්. මේකේ සයිස් එක 9x9. 1350ක් 12ක් තියෙනවා. මිකේලාගේ ගත්තේ වනම් ඇත්තටම මම මේ ජූනියර් එකෙන් ගත්තේ. ඒ නම් හරි හොඳයි. තාමත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අර බබාව වොෂ් කරන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් තමයි වොෂ් ක්ලෝත්ස් ගත්තේ. ඊට පස්සේ මේ පිලෝ එක මම ඒකෙත් පෙන්නුවා. මේක අර අත ඇතුළට දාලා අපි දැන් බබා වඩාගෙන ඉන්නකොට ගොඩක් වෙලාට එයාලගේ මේ බෙල්ල හරිය අපේ මේ වැලමිට ඇතුළ පැත්තට මෙහෙම හිර වෙනවනේ. එතකොට ඒක හොඳ නැහැ ටිකක්. වැඩි කාලයක් යනකොට මෙහෙම තියන් යනකොට. අනික අපේ අතටත් හොඳ නැහැ ඒක. එතකොට මේක අර මෙහෙම තියලා එයාව මෙතනින් මෙහෙම කම්ෆර්ටබල්ව තියාගන්න පුළුවන්. දැන් මේ වගේම පිලෝ එකක් මම මිකේලටත් මේ පාවිච්චි කරා. මේක 650. මේ රෙඩිටියන් ලුක් වින් කියලා එක. ඒක නම් මෙහෙම නෙමෙයි. I think මම මේක මතක් කළා. මොකද මිකේලාගේ එක දැන් චුට්ටක් කිලුටුයි වගේ. බබාට අලුතෙන් එකක් ගත්තේ එකයි. නමුත් ඒකත් මම පාවිච්චි කරා. ඊට පස්සේ ගත්තේ
මේ වෝටර්ප්‍රූෆ් මැට් එක. මේක මම වැඩියත්ම ගත්තේ චේන්ජින් මැට් එකට වගේ දාන්න සහ ඒ වගේම ඒ කියන්නේ එයාවර චේන්ජ් කරන තැන මම වෙනම පෙන්වන මම වෙනම ගෙනවර ක්වික් ඩ්‍රයිස් මම මේසරෙත් ගත්තා. ඉතින් ඒකයි මම මේකෙන් එකක් විතරක් ගත්තේ. මේක 950ක්. මේක රබර් ෂීට් එකක්. මම අර මම සමහර රබර් ෂීට්ස් වලට ආස නැහැ. නමුත් මේක අර ටිපිකල් රබර් ෂීට් එක වගේ නෙමෙයි. මේ හැරි පොඩ නිකන් නිකන් කම්ෆර්ටබල්ව දැනුණ හින්දා ගත්තේ. අනිත් එක මම මේක යව නිදි කරවන්නේ නැහැ. මේක අර චේන්ජින් මැට් එකක් විදිහට පාවිච්චි කරන්න තමයි මේ රබර් ෂීට් එක මම ගත්තේ. මේකේ ලගේ තුනක් දෙකක් තුනක් විතර තිබ්බ. ඒ ඔක්කොම සවුත් වෙලා දැන්. ඊට පස්සේ මේ වගේ මේ ක්ලෝත් නැපිස්, ඒ කියන්නේ මේවා රෙඩිමේඩ් ඒවා මං හිතන විදියට මේවා නම් ටිකක් ලොකු වෙයි. මේ ඔල්රෙඩි ඒ කියන්නේ එකේ මෙහෙම දාලා තියෙනවා. මේ එකක් මේක 290යි, ඔක්කොම 290යි. මේ මෙහෙම ඒ කියන්නේ පෑන්ට් එක වගේ යට අඳන්න පුළුවන් අර මේ විදිහට. මට හිතෙනවා මේක ලොකු වෙයි කියලා. නම් මොකද මෙච්චර මං හිතන්නේ මෙයා ටිකක් ලොකු වුණාම මාස අනේ මන් දන්නේ මේ නිව් බෝන් සයිස් නම් නෙමෙයි. ඒ වුණාට ඉතින් මම ගත්තා 1 2 3. මේක ගොඩක්ම ලොකුයි. මේ ඒ සෙට්ස් 4ක් නේ 5ක් අරගත්තා. ඒත් එක්කම මේ අමෙ තව කොටන එකකුත් දෙනවා. මේක නම් චුට්ටක් එන එකම සයිස්. කයි ඊට පස්සේ මේක මේ මොනවාද මේකට කියන්නේ එකක් මතක නැහැ. රබර් පෑන්ට් එකක්. මේක රබර් පෑන්ට් එක. ඒක නිකන් අර ඩයිපර් කන්දලා අඳින්නත් පුළුවන්. නමුත් ඒක රබර් පෑන්ට් කියලා තියෙන්නේ. මේක 750ක් වුණා. මේක ඒ කියන්නේ ක්ලෝත් ඩයිපර් එකක්. ඒකේ රීෆිල් එකත් එක්කම දෙකම එකට තමයි මේ 750ක් වුණේ. ඒකෙන් වයිට් එකක් මම ගත්තා. ඉතින් ඉස්සරහට සමහරක් විතර මම ගන්නේ තව අවශ්‍ය වුණා. මොකද මං කිව්වනේ මාස 6කට හරියන්නේ මම ගන්න කියලා බඩු. ඊට පස්සේ මේ වගේ චූටි අම්මා නම්ම ලැබුවා. ඇයි මේ මේවා ගත්තේ කියලා. මොකද මේවා ගොඩක් ලොකුයි කියලා. සම ඉතින් ලොකු වුණොත් එහෙම මම මිකේලට අන්දනවා කියලා හිතාගෙන තමයි ගත්තේ මේ. මගේ චූටි කලිසම්. මේවා උනේ එකක් ගානක්වත් නැහැ. 120ක්. 120යි මේක 190යි. ඉතින් මේවා බල යාට ලකුණුත් ඒ කියන්නේ අර ඩයිප් එක අඳලා අඳන්නේ මේ වගේ දෙයකට ගත්තේ. ඊට පස්සේ මේ චූටි සොක්ස් සෙට් එකක් ගත්තා 650ක්. දැන් අතරම සොක්ස් නම් ගොඩක් වැඩි. මොකද මම අර ගෙනාපුවා තිබ්බා. නමුත් බලමු මේක චුට්ටක් ලොකු වෙලත් යාට නිව් බෝන්ම නෙමෙයි මේක. ඊට පස්සේ පොඩි හැට් එකක් ගත්තා. චූටි හැට් එකක්. මේක මම දැක්කම නිකන් ආසී තිලා ගත්තේ. ඒක රුපියල් 300ක්. ඊට පස්සේ මෙන්න මේ ෂර්ට්ස් දෙක මම අර ඒ වෙලාවේ වීඩියෝ එකේ පෙන්වුවා හරි කියුට් කියලා. ඒ කියන්නේ අර පිටිපස්සෙන් ගැට ගන්නකට වැඩිය අර ඉස්සරහින් බටන් එකක් දාලා තියෙන්නේ. මම ඊට පස්සේ මම ළඟදී ගුලන්ඩ් ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි වල දකින්නදී මම අර වෙන තැනකින් ගෙන්න ගත්තා. මේක 375ක් එකක් 375ක් එකෙන් දෙකක් සහ ඒ වගේම මෙන්න මේ මේ 1000 එක ගත්තා. මේ 1000 එක 750ක්. රයිට් මේක මේ ලොකුයි. මං හිතන්නේ මාස 4කින් 5කින් විතර අඳන්න පුළුවන් සයිස් එකක් වෙන්නේ. ඉතින් ඕකයි. ඊට පස්සේ මේ චූටි බූටිස් දෙකක් ගත්තා. මේ බූටිස් දෙක උනේ රුපියල් 550ක් සහ මෙයව ගත්තා. ඊළඟට ඊට පස්සේ ගත්තේ disposable breast pad. මේ breast pad set එකම වුණා. මේ 24 pieces මේකේ තියෙනවා. ඒක 950ක්. ඉතින් මේ breast pads ඇත්තටම දැන් මෙහෙමයි. සමහරක් අය ඇත්තටම පාවිච්චි කරන්නේ. දැන් මම ගිය සැරේ මිකේලට මට breast pad පාවිච්චි කරන්න අවශ්‍යතාවය ගොඩාක්ම තිබ්බා. නමුත් මම දන්නේ නැහැ මම මොකද්ද කම්මැලිකමද මම පාවිච්චි කරේ නැහැ. හැබැයි මම මේ සැරේ හිතාගත්ත මම මේ පාවිච්චි කරනවා කියලා. ඒක හින්දාම තමයි මම මේක ගත්තේ. බලමු ඉතින් කොහොමද කියලා. රයිට්. දැන් මම මෙතනදී තව උඟලන්ට දෙයක් කියන්න ඕන. අර ඒ ටික තමයි ඉතින් මොනවාද
මොකද මං කිය එලිගන්ට් ස්මෝකර්ස් එකෙන් ගත්ත බඩු ටික ඉතින් එදා මං කිව්වාගේ බොක්සින් ටේක් එක අපිට 15% ඕෆ් එකක් හම්බුණා ක්‍රවුන් එක ගොඩක් හිටියා දැන් මිල ගණන් අතින් ටිකක් වැඩි නමුත් එයාලගේ අර නිව් බෝන් අයටම කියලා වෙනම කලෙක්ෂන් එකක් අර හොඳ ටිකක් තියෙනවා ඉතින් ෆුඩ් කරන්න පුළුවන් කෙනෙක්ට කැමති කෙනෙක්ට මේ යන්න පුළුවන් රයිට් සහ මේ හැබැයි අර මේ හැබැයි මං කිව්වාගේ නැපීස් වලින් ඒ වගේ එහෙම අර ඒවල ලොකු කලෙක්ෂන් එකක් නම් තිබ්බේ නැහැ බෙඩින් සයිඩ් එකේ තමයි ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බේ ඕකේ ඉතින් මං අනිත් දේ තමයි ඔයාලට මතක් කරන්න ඕන මේ දී ඇඳුම් ගනිද්දී විශේෂයෙන්ම ගොඩාක් ඇඳුම් ගන්න යන්න එපා මොකද යාළු ඉක්මනටම ලොකු වෙනවා ලොකුනවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් පළවෙනි මාස තුන ලංකාවේ අය සාමාන්‍යයෙන් කොහෙවත් යන්නේ නැහෙනින් දැන් ඔයා යන කෙනින් නම් ප්‍රශ්නයක් නැහැ ඒතර බබා ගෙදරම තමයි ඉන්නේ අනිත්ක ඇඳුම් වල නිව් බෝන් සයිසස් දැන් විශේෂයෙන් මේ වොන්සීස් වගේ ගනිද්දී ස්ලීප් සූට් එහෙම ගනිද්දි මේවල මේ නිව් බෝන් සයිස් එක ගන්න එපා මොකද මම මට ඒක උනාම කියලාට නිව් බෝන් සයිස් එක අරගෙන සෝරි යාට අඩුම ගානේ හොස්පිටල් එකේදීවත් මට ඒක අඳන්න බැරුණා. යා ඉපදුනාමත් අඳන්න බැරුණා. ඒතරමට මදි වුණා. ඒකෙන්ද 0 to 3 months හරි 3 to 6 months වගේ ගන්න මේ ওই වන්සී ස්ලීප් සූට් ඒ වගේ ගන්නවා නම්. හරි. ඔකේ. දැන් මම පෙන්නන්න වෙලෝනා එකෙන් ගත්තේ මොනවද කියලා. වෙලෝනා නෙමෙයි අතන මේකට කියන්නේ ඇරිස්ටා. ඉතින් අනේ ඊට කලින් ඇරිස්ටාකට කලින් හවුස් ඔෆ් ෆැෂන් එකට ගියා නේ. හවුස් ඔෆ් ෆැෂන් එකේ තත්ත්ව කිව්වොත් හවුස් ඔෆ් ෆැෂන් එකේ ඇත්තටම නිව් බෝන්ස්ලට ගන්න දේවල් නැති තරම් I have to say because මම මුකුත්ම ගත්තේ නැහැ කියලා නම් ඇඳුම් මම ඒ දැක්ක නැහැ කිසිම දෙයකට මම කැමති වුණේ නැහැ හැබැයි ඔයාට කාට හරි නිව් බෝන් කෙනෙක්ට gift එකක් දෙන්න ඒ කියන්නේ ඔය strollers එතකොට toys තව ඔය එක එක මොනවාද ඔය rattles ඔන්න ඔය වගේ look බඩු ගන්න කැමති නම් අන්න that is the ideal place ඒ වගේම ටිකක් ලොකු බබෙක්ට ගෙදරට අඳින ඇඳුම් ඒ සහ අනිත් අඳුම් අඳින් ඒ ගන්න ඕන නම් හවුස් ඔෆ් ෆැෂන් එක හොඳයි නමුත් අර නිව් බෝන් කෙනෙක්ට නැපීස් මේ ඇඳුම් මෙන්න මේ වගේ දේවල් ගන්න නම් don't ever go ඒකේ ඇති දෙයක් නෑ ඒ සම්බන්ධයෙන් ඊළඟට තුන්වෙනියට ගියේ ඇරිස්ටා එකට ඇරිස්ටා එකේදී කිව්වොත් ඇරිස්ටා එකට යන්න හේතුව මට වෙලෝන බඩු ගන්න අවශ්‍ය වුණා විශේෂයෙන්ම ඩයපර්ස් ඉතින් වෙලෝනා වෙනම වෙලෝනා අවුට්ලට් එකක් තියෙනවා ලිබර්ටි ප්ලාස් එකේ ඒක හැබැයි පොඩි සහ ඒකේ වෙලෝනා විතරමයි තියෙන්නේ නමුත් මේ ඇරිස්ටා එකේ වෙලෝනා වගේම ඇරිස්ටා බ්‍රෑන්ඩ් එකේවත් තියෙනවා ඉතින් ඒක නිසා තමයි මම මේ මොනවාද ඇරිස්ටා එකට ගියේ ඉතින් යාළගේ කලෙක්ෂන් එක කිව්වොත් මම අර කිව්වා වගේ අර අර නිව් බෙඩින් සෙට්ස් ඒ වගේ ඔය ෆැන්සි කලෙක්ෂන් එකක් නැහැ සාමාන්‍ය කෙනෙක්ට ගන්න ඕන අවශ්‍ය කරන එක නැපීස් බේබි සූට්ස් ඔන්න ඔය වගේ සාමාන්‍ය හොස්පිටල් බෑග් එකට අවශ්‍ය කරන දේවල් සාධාරණ මිලකට හරි අමාරුයි කතා කරන්න මේ ගන්න පුළුවන් ඒ වගේ මිෂි හැබැයි ගොඩක් හොඳ දේ තමයි යාළගේ මේ බබාලට ගෙදරට අඳින චුටි චුටි ෂෝට්ස් ඕ වගේ දේවල් නම් ගොඩක් තිබ්බා. right මම දැන් පෙන්නන්නම් මේ අනිත් එක දැන් මේක ඩිරෙක්ට් වෙලා ඕනනේ. එතකොට යාළගේ සමන උගලන් ඇරිස්ටා පේජ් එක ෆලෝ කරන්න යාළ ගොඩක් වෙලාට එක එක වෙලාවට ඔෆර්ස් දානවා. මට ඇත්තටම මිස් වුණා ඩිසెంబර් වල දාලා තිබ්බ 25% off මට ඒක මිස් වුණා. මේ ඒ වගේ දවසක් බලන ඔයාලට යන්නත් පුළුවන්. මේ වෙලෝන මේක ගත්තේ මේක zero chemicals organic cotton super 20x22 මේක 12ක් තියෙනවා 205ක් මේක plain color එකක් ගත්තේ මේ 205ක් කියන්නේ එකක් 205ක් අදින ඇරිස්ට එකෙන් ගත්ත එතකොට ඒ නැපි සෙට් එකයි ඊට පස්සේ මම තව මේවා ගත්තා මේ ඒ කියන්නේ මේ යාළගේ දර වෙන වෙනම ගන්නත් පුළුවන් වෙනම ඒ කියන්නේ එක එක අර එක සෙට් එකම ගන්න ඕනෙත් නෑ ඔයාලට කැමති නම් දෙක දෙක ගන්න පුළුවන් මම මේ එක එක අරක 22 නේ මේ ගත්තේ 18x18 මේකේ sorry 1 2 මම 12ක් මම 10ක් ගත්තා printed ඒවයි අර සාමාන්‍ය plain ඒවයි දැන් මෙහෙමයි මම මෙතන නැපීස් එතකොට ඔක්කොම අරගෙන තියෙන මම හිතන 40ක් වගේ අර අරකේවත් ගත්තාම 4යි ඔ
මම මෙතනදි කියන්නුන මම නැපිස් සාමාන්‍යයෙන් දැන් ඔයා කම්ප්ලීට්ලි නැපිස් අඳන්න කෙනෙක් ඉන්නවා නම් මම මේ වගේ ඉස්සරහට කියන්නම් මීට වැඩිය නැපිස් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් අතර මල් පීස් එකක් අරන් විතර ඕලොක් කරන මැෂින් එකක් තියෙනවා නම් ඕලොක් කරන්න පුළුවන්. මම ගියසරෙත් මිකේලට ගත්තේ මම නැපිස් 40යි. හැබැයි ඊට පස්සේ මල් පීස් ගෙනල්ලා ගෙදර මේ අර ගෙදර ඕලොක් කරලා ගත්තා ගොඩක් අර අපිට අවශ්‍ය සයිස් එකට 40ක් විතර. ඉතින් ගොඩක් නැපිස් අර ඩයපර්ස් අඳන්න නැති කෙනෙක් වෙනවා නම් ගොඩක් නැපිස් අවශ්‍ය වෙනවා. මොකද සරින් සරේ චු දානවා කක්කි දානවා ඉතින් හැමතිස්සම මාරු කරන්න ඕන. ඒක හින්දා නැපිස් වැඩිපුර ගන්න ඔයා එහෙම පාවිච්චි කරනවා නම් නමුත් ඩයපර්ස් අඳනවා නම් ඉතින් වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ සරේ ටිකක් වැඩිපුර ඩයපර්ස් අඳයි. ඒක හින්දා තමයි මම නැපිස් 40ක් විතරක් ගත්තේ. සමහරවිට මම මේ ඔක්කොම වොෂ් කරන හේකුත් නැහැ. කොහොමරි ඒක ගත්තා. ඊට පස්සේ මෙයාලගේ බේබි ෆ්‍රොක් එකක් තිබ්බ 6 පීසස් 620යි. මේක මේ නිකම් ප්ලේන් සෙට් එකක්. නතින් නෝ ප්‍රින්ට් නතින්. මේකේ 120යි කියලා ගහලා තියෙන මම හිතන්නේ මේ එකක් වෙන්න ඕන. මට මතක නැහැ එක නම්. ඊට පස්සේ අර මම කිව්වා වගේ චුටි චුටි කලිසම් මේ වගේ ගත්තා. මේවා එකක් රුපියල් 85යි වෙන්නේ. එයාලගේ තිබ්බේ මේ පොඩි පොඩි මේ කලි සමකින් ගෙදර ටම් දන්න වගේ හරි කියුට්. සොයි ගොඩ්ගීස් ඇන්ඩ මේස් කියෙන නම්ම කියලර ගත්තේ ටම් ගන්න. ඊට පස්සේ මේ පින් සෙට් එකක් ගත්තා. එක 190යි. අනිත් එක මේ තව චුටි කලිසමක් ගත්තා. මේක රුපියල් 250යි. ඉතින් මර මේ ඇඳුම් ගැන කිව්වොත් එලිගන්ස් ස්මෝකර්ස් එකේ තිබ්බට වැඩිය ඇත්තටම මේ වගේ ඒවා ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම තමයි ඉතින් අර සාමාන්‍ය කෙනෙක්ට කියන්නේ අර ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන දේවල් ගන්න ඕන නම් I think to go to that place is so ideal. මේ මොනවාද ඇරිස්ට එක ඊට අමතරව මේ මෙන්න මේකප් මේක ගත්තේ. මේක වෙලෝනා කදල්ස්ලාගේ බැම්බු නැපිස්. දැන් මම මේ මංකිවර නැපිස් පාව මේ ඩයපර්ස් පාවිච්චි කරන්න කියලා. මේකේ ඇත්තටම එකෝ ෆ්‍රෙන්ඩ්ලි එකක්. මේ බයෝ ඩිග්‍රේඩබල් මේ අර කොටන් ෆීල් එක එන එකක් තමයි. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් මම කරන්න මම වැඩි එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මේක හැබැයි මේකේ පැක් එකේ 50 pieces තියෙනවා. newborn size එක මම ගත්තේ 4250 ගණන් වැඩි ගොඩක්. ඒ කියන්නේ අරකට සාපේක්ෂව ගණන් වැඩි. හැබැයි මම මිකේලට පාවිච්චි කරපු මිකේලට මම පාවිච්චි කරේ ඇත්තම ඩයපර්ස් මුල් මාස තුන යනකම් පැම්පර්ස් ප්‍රීමියම් මම ඒව අරගෙන ආවා මෙහෙට. ඉතින් ඒක නිසා තමයි මම බැලුවේ එයාට ඒ වගේම quality එකකින් පාවිච්චි කරන්න ඕන කියලා. තාම මේක ඕපන් කරලත් නැහැ. මේ කොහොමරි මේ බැම්බු කියන එක එයාලගේ කලින් තිබ්බනේ. ඒකෙත් අප්ග්‍රේඩ් එකක් තමයි මේ අලුතෙන් මේ ජනවරි වල තමයි මේ එයා කිව්වේ මේක ආවා කියලා. මේ මම මේ ෆස්ට් ලොට් එකෙන්ම තමයි ගත්තේ. ඉතින් අර මුල් ඩයපර්ස් පාවිච්චි කරන්න බයයිනි මුල් කාලේ. ඇත්තම කතාව අපි අර ප්ලාස්ටික් සමහරක් ඒවා පුච්චන්නවත් බෑ. මේක පුච්චන්නත් පුළුවන් කිව්වා. ඉතින් ඒ තරමට අර කොටන් ෆීල් එක තියෙන්නේ. මම ඒක හින්දම තමයි ගත්තේ. අර මුලින්ම ඉපදුන ගමන් ඔබ වාට අඳන්න පුළුවන් වෙන්න කියලා බැම්බු නැපිස්. බල මම මේක ගැන රිවිව් එකක් කරන්නම් ඉදිරියේදී කොහොමද කියලා. මේ අනිකුත් එකට සාපේක්ෂව ඒ ටික තමයි වෙලවනාකින් එහෙම නැත්නම් ඇලිස්ටගෙන් ගත්තා. ඊට පස්සේ අන්තිමටම ගියේ ටයිනි ටොග්ස් යුනියන් ප්ලේස් එකේ. ටයිනි ටොග්ස් ගැන කියලා කිව්වොත් එයාලගේ අර නිව් බෝන් අය විතර ටාගට් කරලා කරන එකක් නෙමෙයි. සාමාන්‍ය හිත උඩ ඉනුත් ඒ කියන්නේ ටොයිස් මේ හැම දෙයක්ම එකට තියෙන තැන. නිව් බෝන්ස් අයටත් ලොකු සෙක්ෂන් එකක් තිබ්බා. ඒ වගේම මිලක් සාධාරණයි. ඉතින් අර මොනවාද කොට් සෙට් ඒ වගේවත් ටිකක් තිබ්බා. ඉතින් ඒ වල නම් මම ගණන් ඉච්චර බැලුවේ නැහැ. නැපිස්ත් හැබැයි මම දැක්ක විදිහට නැපිස් ලොකු හැම බ්‍රෑන්ඩ් එකකින්ම වගේ ඒ කියන්නේ බ්‍රෑන්ඩ් කියලා කියන්නේ වෙලෝනා තව එකක් අර ස්ටව් වගේ කේකේ වලින් තිබ්බා. මේ ගණන ටිප්ස් not that bad. ඒ වගේම තමයි ඇඳුම් තිබ්බා. ඒවත් තව ටොයිස් මේ හැම දෙයක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මම එයාලගෙන් මම මේ පුළුන් ගත්තා.
ඉතින් අනිවාරෙන් සමනින් කාලේ වෙබ්සයිට්සල්ට අමතරව කොටන් බෝල්ස් පාවිච්චි කරන්න මම කියලට ගොඩක් පාවිච්චි කරා. ඒක නිසා මේ ලොකු පැක්ස් දෙකයි පොඩි පැක් එක කොයි ගත්තා. ඉතින් මේ කිඩ්ස් ජෝ ඉතින් ඕන තැනකින් ඕර්ඩර් ගන්න පුළුවන්. එකටම යන්න ඕනේ නැහැ. මේ මම ඉතින් මම ටයිනි ටෝකේ මම ගොඩක් අතර මම බබාට ගත්තේ නැහැ. මොකද මම ගත්තේ අර මං කිව්වේ වෙන වෙනම බාලට ගිෆ්ට් වගේක් මම ගත්තා කියලා. ඉතින් ඒ ගිෆ්ට්ස් තමා ගත්තේ. ඊට අමතරව මෙයාලගෙන් ගත්තා මේ චූටි සොක්ස්. මේ සොක්ස් නෙවෙයි මේ බූටිස් දෙක. මේක රුපියල් 295. So it's really cheap. ඊට පස්සේ මේ 1C සෙට්ස් තුනක් ගත්තා. මේක සෙට් එකක් මේකේ සෙට් දෙකක් තින 475. ඒ වගේ සෙට්ස් තුනක් ගත්තා. මේ 1Cs දැන් මට මම ඇත්තටම මේවා මම කියන්න ඕනේ. මේ 1Cs මම මේ ගත්තේ ලොකු සයිස්. මේක මේ 6 to 12 months. ඊට පස්සේ මේක මේක 6 to 12. අනිතික මේක 12 to 24. ලොකු සයිස් ගත්තා. මොකද මම මිකේලගේ හොඳ පාඩමක් ඉගෙන ගත්තා පොඩි ඒවා අරගෙන. ඒවා මදි වුණ හින්දා. මේ වගේ පොඩි ෂර්ට්ස් වගේ අම්දන්න නිකන් ගත්ත මේකක් 460ක්. මේක 320ක්. මේක නම් චුට්ටක් ගණන් වැඩි. නමුත් but it looks cute. ගෙදරට අම්දහන්න හරි එහෙම නැත්නම් කල්සමත් එක්ක අම්දන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ටික තමයි සමනි මම shop කරලා, ඒ කියන්නේ මම physically shops වලට ගිහිල්ලා ගත්තේ. ඊළඟට දැන් online ගත්තොත් දැන් සමහරක් තමයි online pages උත් suggest කරන්නේ. මට ඇත්තටම මට online මට දේවල් ගන්න බයයි. මට සමහරවල් මම ඉස්සෙල්ලින්ම මට ওই ලෙඩේ තියෙනවා. online දේවල් මට ඒ කියන්නේ අර photos edit කරලා යලා දාන හින්දා ඇත්තටම එන quality එක මොනවද කියලා දන්නේ නැති නිසා මට online experience එකක් නැහැ. ඒක නිසා මම online බඩු ගත්තේ නැහැ වැඩිය. නමුත් මෙන්න මේක මම අර මට අර elegance smokers එකේ මම දැක්කනේ අර මේ ඉස්සරහට front open buttons තියෙන. ඒක නිසා මේක මම දැක්ක මේ baby aura කියන page එකේ. එයාලගේ ඊට පස්සේ මම මේ page එක දැක්කහම මම දැක්කා ඒගොල්ලන් හරි cute මේ baby frocks එහෙම තියෙනවා. යාම ඒ girl තමයි මේව මහන්නේ. ඉතින් අතින් එයා මහන්නේ මේ අපේ අම්මනම් ඉඳගෙන කිව්වා මේවා අපි තමයි ඔයාලට මැහුවේ කඩින් ගත්තේ නෑ කියලා. මට දැන් අපේ අම්මත් ඒ වගේම අපේ අක්කලා ඉෂාන්ගේ අම්මා මේ හැමෝම හොඳට මහන්න පුළුවන් දන්න අය. නමුත් මට ඒ හැකියාව ඇත්තටම පිහිල්ල නෑ කියලා මම ඒ වැඩේට ආස නෑ. ඉතින් but sadly හැබැයි ඉතින් ගෙදර කවුරුර කෙනෙක් ඉතින් ගොඩක් මහන්න පුළුවන් නම් මං හිතන it's super cute. ඔයාලා ගෙදර මහගන්න පුළුවන් නම් මේ material එකත් හොඳයි. මට මේකේ ගණන් මතක නැහැ. මම කොහොම හරි දැන් වීඩියෝ එක edit කරනකොට මම ගාන දාන්නම්. මේ වගේ මේකේ තියෙනවා set 5 තිබ්බා. ඊට පස්සේ main frocks තුනකුත් මම ගෙන්න ගත්තා. Right? ඉතින් මේක හැබැයි අලා page එකේ තිබ්බ විදිහම හරි ඒ quality එකටම ඒ ලස්සනටම මට එවුවා. ඉතින් හිත බය වෙන දෙයක් නැහැ. ඒක නිසා අර online ගන්නකොට පොඩ්ඩක් වඩු ගන්නව නම් කවුරු හරි කෙනෙක්ගෙන් අහලා මේ තහවුරු කරගෙන ගන්න. මට ඇත්තටම recommend කරන්න පුළුවන් විදිහට මට අත්දැකීමක් නැහැ. මම ඉදිරියේදී මට අත්දැකීමක් ලැබුණොත් මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක එකක් බෙදා ගන්නම්. හරිද? හා ඔන්න ඔය ටික තමයි. ඉතින් බබා වෙනුවෙන් මම ලංකාවෙන් දැනට අරගෙන තියෙන බඩු ඉස්සරහ වෙද්දි කොහොමද දන්නේ. කොච්චර වුණත් අර ආසාවට ඇත්තටම ගන්නවා. මම දන්නවා ඒක මට තේරෙනවා. මේ කොච් දැන් මිකේලටත් එහෙමයි. අන්තිම මං හිතන්නේ දවස් වෙනකොට මම දැන් මොනහට ලස්සන දෙයක් දැක්කොත් ගත්තා. ඉතින් හැබැයි කෙල්ලොන්ට shop කරනවා වගේ මේ කොල්ලොන්ට shop කරන එක හරිම boring. කෙල්ලොන්ට අර දුවලට shop කරද්දි ගොඩාක් ලස්සන දේවල් අර match කරලා hair bands ඕවාගේ ගන්න පුළුවන්. ඉතින් මෙයාලට කිසිම දෙයක් නැහැ ගන්න. ඉතින් ඕක තමයි මම මේ තාත්වේ. ඉතින් මම කිව්වා වගේ ඉස්සරහට මම වෙන වෙනම videos වලට ගේන්නම්. ඉතින්
මම මේ දේවල් ඇත්තටම මම උගලන්ට බෙදාගත්තේ කවුරුර කෙනෙක් ඉන්නවද මම දන්නවා මගේ group එකේ අපේ channel mom group එකේ වගේ මගේ instagram pages වල මේ parallel pregnant ആയി ඉන්නවා ඉතින් ඔයාලට idea එකක් ගන්න පුළුවන් වෙයි මොනවද ගන්න ඕන මොනවද මිල ගන්න එහෙම කියලා හිතලා තමයි මම මේ video එක කරේ වෙන දෙයකට නෙමෙයි okay එහෙනම් අලුත් video එකකින් ඉක්මනටම එන්න අමතක කරන්න එපා මගේ instagram page එක facebook page එක follow කරන්න ඒ වගේම අපේ channel mom group එකට එකතු වෙන්න තවත් කරන්නත් එපා එහෙනම් පරිස්සමෙන් ඉන්න bye